පෙරවරු 8යි විනාඩි 2යි තත්පර 30යි ඔබ ස්වදේශීය සේවයේ සමගින්. ධර්මානුශාසනාව. ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී සුනේත්‍රාරාමාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජනීය ඇලිකේවෙල සීලානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. කුද්දක නිකායේ උරගවග්ගේ ආලවක සූත්‍රය ඇසුරෙනුයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. සදහැවතුනි, මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණය සහිත පංචශීලය සමාදන් වීමට අපි තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. වානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. සාදු සාදු. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිං සූද විත්තං පුරිසස්ස සෙට්ටං කිං සූසුචින්නෝ සුකමාවහාති කිං සූහවේ සාදුතරං රසානං කතං ජීවින් ජීවිතමාවු සෙට්ටංති සදීද විත්තං පුරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුකමාවහාති සච්චං හවේ සාදුතරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටංති සාදු 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 සද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි පින්වතියනි තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධෙන් මිදක් ශ්‍රවණය කිරීමට සූදානම් වෙන වෙලාව. බෞද්ධ ලෝකයේ බෞද්ධ පින්නතුන්ට ගෞරවනීය මහා සංඝරත්නේ අමතන්නේ පින්වත්නි කියලා. එවාගේ මේකට තවත් අපි විශේෂ කර දක්වනවා වාසනාවන්ත පින්වත්නි කියලා. පින්වත් හැම දෙනාම ඇයි අපට පින්වත්නි කියන්නේ? ඇයි අපට වාසනාවන්ත කියන වචනේ දෙක පළමුකොටම තේරුම් ගන්නට ඕන? මේ ලෝකේ අපි ඉපදුනේ පින් තියෙන නිසා. ඒක හරියට තේරුම් ගන්න ඕන. පින් නැත්තෝ කවදාකවත් මනුස්ස ලෝකේ ඉපදෙන්නේ නැහැ. ඒ පින් නැත්තෝ ඉපදෙන්නේ දුගතියේ, තිරිසං ලෝකේ, ප්‍රේත ලෝකේ. ඊළඟට මම සඳහන් කරා වාසනාවන්ත කියලා. මනුස්ස ලෝකේ ඉපදීම වාසනාවන්තයි. සතර අපායේ ඒ වගේම ප්‍රේත ලෝකේ, තිරිසං ලෝකේ ඉපදීම අවාසනාවන්තයි. අපි වාසනාවන්ත මිනිස්සු. වාසනාවකට මේ ලෝකේ ඉපදුනේ. ඒ වගේම තමයි ඒ වාසනාවන්ත මිනිස් බව වඩා ඔප්නං වන්නට අවශ්‍ය කරන අංග සම්පත්තියෙන් යුක්තව අපි ඉපදිර තියෙනවා. මේ ලෝකේ ඉපදෙනකොට අපට අපේ ඉන්ද්‍රියන් හරියට පිහිටල තියෙන්න ඕන. ඇහැ පේන්න ඕන, කන ඇහෙන්න ඕන, ඇවදින්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ බුද්ධිය තියෙන්න ඕන. මේ ඔක්කොම අපට තියෙනවා. නැති අයත් ඉන්නවා. වාසනාවකට මනුස්ස ලෝකේ ඉපදුනාට ඒ ඉන්ද්‍රියන් ඇත්තේ නැහැ. ඇතැම් වෙලාවට උප්පත්තියේ ඉඳලා ඒ ඉන්ද්‍රියන් අක්‍රියව ඒවයින් වැඩක් ගන්න බැරිව උපන්දා ඉඳලා මැරෙන කල්ම එකතන ජීවත් වෙන අය අපි දකිනවා. ඒ විතරක් නෙවෙයි. වාසනාවට මනුස්ස ලෝකේ ඉපදුනා. වාසනාවට අපේට අංග සම්පත්තිය ඇතිවලා තිබෙනවා. ඒ වගේම අපට වාසනාව තියෙන්න ඕන මේ ලෝකේ මිනිස්සෙක් හැටියට ඉපදිලා කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න ඉන්න හිටින්න තැන් ලැබෙන්න ඕන. ඒවත් අපට ලැබිලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ මේ ලංකාව වගේ රටක, මේ සම්බුද්ධ ශාසනය පවතින රටක ඉපදීමත් වාසනාවක්. මේ ධර්මයේ නැති රටක ඉපදුනොත් එහෙම අපි අවාසනාවන්තයෝ. ඒ නිසා වාසනාවට ලැබිච්ච දේවල් අපට හරියට තියෙනවා. මෙන්න ලෝකේ කොහෙවත් ගියත් අපට දකින්න පුළුවන් කමක් නැහැ දළදා මාලිගාවක්. ලෝකේ කොහෙවත් ගියාට අපට දකින්න පුළුවන් කමක් නැහැ ශ්‍රීමා බෝධියක්. ලෝකෙ කොහෙවත් ගියාට අපට දකින්න පුළුවන්කමක් නැහැ රුවන්විලසෑය වගේ මහා චෛත්‍යයන්. දකින දකින තැන අපි දකින්නේ මොනවද? මහා විහාර, මහා චෛත්‍ය. මෙවැනි රටක අපි ඉපදීම වාසනාවන්තයි. නිසා උපත වාසනාවන්ත කරගන්න ඕන.
ජීවත්වීම වාසනාවන්ත කරගන්න ඕන, මරණය වාසනාවන්ත කරගන්න ඕන. ඒ වාසනාව නිකං ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වාසනාව ඇතිවන්නේ ඒ තථාගත දහමත් එක්ක ජීවත් වුණොත් පමණයි. තථාගත දහමත් එක්ක ජීවත් වීම පමණයි අපට වාසනාව උදා කරගන්න පුළුවන්කම තියෙන්නේ. මිනිසු ඉන්නවා වාසනාවට ඉපදෙනවා. හැබැයි අවාසනාව ඇති කරගෙන ඒ ජීවිතේ විනාශ කරගන්නවා. ඒ වාසනාව නැති කරගෙන මරණයටපත් වෙලා මරණින් පස්සේ අවාසනාවන්ත තැනක ඉපදෙනවා. නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනන්නේ, අප්‍රමාදීව කටයුතු කරන්න තියෙන්නේ ඒ නිවන් කියන අවබෝධ කරගන්නට අවශ්‍ය කරන මාර්ගඵලයන්ට පත් වෙන්නට. මේ මාර්ගඵලයන්ට පත් වෙන්නට නිකම් අපට පුළුවන් කමක් නැහැ. මේක සංසාර පුරුද්දක් කරගන්න ඕන, සසර පුරුද්දක් කරගන්න ඕන. ඒ සසර පුරුද්දක් තියෙන අයට තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන එක වහ වහ අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ඔය පුජ්ජලෝ ජීවත් වෙනවා බුදුරජාණන් වහන්සේ වර්ග හතරක් පැහැදිලි කරලා තියෙනවා. උජ්ජටි තඤ්ඤ, විපචි තඤ්ඤ, ඤෙය්‍ය පදපරම කියලා. ඇතැම් මිනිසු ඉන්නවා ඒ තථාගත ධර්ම ශ්‍රවණය කරනකොට අහනකොට ඒ දහම් පදයක් ඇති ධර්මිය අවබෝධ කරගන්නට. පින්නතුන්ට මතක තියෙනවා ඇති, එදා අස්සජි මහරහතන් වහන්සේගේ හමුවට පැමිණි උපතිස්ස පිරිවැජියාට උන්වහන්සේ දිගු දහමක් නෙවෙයි දේශනා කළේ, පද හතරයි දේශනා කළේ. පද හතරක් කියලා කියන්නේ යේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ ආහ කියන ගාථ ධර්මී. ඒක ශ්‍රවණය කිරීමත් සමගම පුළුවන්කම ලැබුණා සෝවාන් වෙන්න පුළුවන්කම තිබුණා. ඒ අර සංසාරයේ තමන් ධර්මයත් එක්ක ජීවත් වෙච්චි, ධර්මීය අවබෝධ ගැනීමට උත්සාහ කරපු අයට තමයි අර ධර්මයේ එසනින්ම අවබෝධ වුණේ. ඒ උජ්ජජිතාන්න විවචිතාන්න කියලා කියන්නේ අර ඉක්මනින්ම ධර්මීය අවබෝධ වන්නේ. ධර්මයේ ටිකක් විස්තර කරන්න ඕන, කාලයක් ගත වෙන්න ඕන. එතකොට එහෙම අයට පුළුවන්කම තියෙනවා ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයේ තව තවත් තේරුම් අරගෙන ඊට පස්සේ නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. තව කොටසක් ඉන්නවා ටිකක් දිග කාලයක් යනවා, විස්තර කරන්න ඕන, විග්‍රහ කරන්න ඕන, විමසීම කරන්න ඕන. එහෙම කරපු අයට පුළුවන්කම තිබෙනවා කලකට පස්සේ ධර්මයේ අවබෝධ කරගන්නට. තව පිරිසක් ඉන්නවා පින්නතුනි මොනතරම් ධර්මයේ දේශනා කරත්, මොනතරම් ධර්මයේ ඇහැව්වත්, බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් එයාට ධර්මයේ අවබෝධ වන්නේ, එයාට කවදාකවත් ධර්මයේ අවබෝධ නැති පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ පුජ්ජල චරිත පිළිබඳව අපි කල්පනාවට ගන්න ඕන. පින්වත් හැමදෙනාම වාසනාවන්තයි. මේ ධර්මයේ හොයාගෙන ඉන්නේ වාසනාවට. ඒ සංසාර පුරුද්දක් තියෙන නිසා. ඔය ටික හෝ මතක් තවාගෙන අද මම ඔබ සඳහා ධර්ම දේශනාව සඳහා මුල් කරගත්තේ කුද්දක නිකායේ. ඒ කුද්දක නිකායේ තියෙන ග්‍රන්ථ 15ක් තියෙනවා. ඒක ඒකත් තමයි සුත්ත නිපාතය. සුත්ත නිපාතය. ඒ සුත්ත නිපාතයේ තියෙන උරගවග්ගය. ඒ උරගවග්ගය තියෙනවා ආලවක සූත්‍රය. මේක අපේ රටේ බොහොම එක පැත්තකින් නාට්‍යම ධර්ම දේශනාව සඳහා යොදාගත් සූත්‍රයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ආලවක සූත්‍රය. මේක මේ ආලවක සූත්‍රය දේශනා කරලා තියෙන්නේ යකෙකුට. ආලවක සූත්‍රය දේශනා කරලා තියෙන්නේ යකෙකුට. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙදීම මහා කරුණාවෙන් ලෝකේ දිහා බලනවා. අද කාටද මම පිහිටවන්නේ? ඒක මිනිසියෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මියෙක් වෙන්න පුළුවන්, තිරිසංගත සතෙක් වෙන්න පුළුවන්. කවුරු හරි කමක් නෑ, අඩු ගානේ මම අද පිහිට වුණොත්, උපකාර කළොත් එහෙම ඔහුට ධර්මීය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා, සසරින් එතරවන්න පුළුවන් වෙනවා. තව උන්වහන්සේ වැඩියා මේ අලවුණුවර මේ ආලවක යක්ෂයාගේ භවනට. ආලවක යක්ෂයා, යක්ෂ කියන එකේ තේරුම මොකද්ද? යක්ඛ කියන එකේ තේරුම කර, රළු, දරුණු. ආය ආගම දහමක් කියලා එකක් නැහැ යාට. මෞපියෝ කියලා කෙනෙක් නැහැ යාට. ධර්මයේ කියලා එකක් නැහැ.
හොඳ නර කියල එකක් නෑ. යකා කියල කියන්නේ ඒකෙන්නේ. දැන් අපි මේ සමාජ වුණත් කෙලෙක ඌ මහ යකෙක් වගේ කියලා කියනවා. ඌ මහ යක්ෂණියක් වගේ කියලා කියනවා නේද එහෙම? මොකද මේ යකා කියලා කියන්නේ? ඊතරම් දරුණුයි. හිතක් පිටක් නෑ. ඉතින් බුදුහාඳුරු වැඩියා. වඩිනකොට මේ යක්ෂ භවෙණේ හිටියා ගෝලෙක් හිටියා. ආලෝක යක්ෂයාගේ ගෝලෙක් හිටියා ගද්‍රබ කියලා. ඉතින් බුදුහාඳුරු වැඩින් කිව්වා මේ අද මං ඔබේ භවනට ආවේ පොඩක් ඉඩ දෙන්න පුළුවන් ද ඉන්න. එපාර මේ ගෝලයා කියනවා ස්වාමීනි මේ මගේ මේ දැන් අපි කියනවානේ ස්වාමියා කියලා. එයාගේ අධිපතියා මේ ආලවකයා කියලා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. එයාට පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ හදවත පලන්න. කකුල් දෙකෙන් අල්ලලා පරසක්වල ගහන්න පුළුවන්. සිත වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. මහා දරුණුයි. අනේ ස්වාමීන් වහන්සේ අනුකම්පා කරලා මේ වඩින්න නම් ඉන්න නම් එපා. ඉන්න නම් එපා. බුදුහාඳුරෝ එපාර කියනවා කමක් නැහැ ඊට කමක් නැහැ මං ඉන්නම්කෝ. මම ඉන්නම්කෝ. ඉතින් කියලා පස්සේ දැන් තුන්වෙනි සැරේත් එහෙම කීවා. බුදුහාඳුරෝ ආය කිසිම කතාවක් නැහැ. බුදුහාඳුරෝ වැඩ හිටියා. බුදුහාඳුරන්ට පුළුවන්කම තියෙනවා යක්ෂයන්ට මාරන්න ඕන කෙනෙක් උන්වහන්සේ පරාජය කරපු කෙනෙක් නේ. උන්වහන්සේට තව කෙනෙක් ආය කියලා කියන්නේ ඇඟිල්ලක් දික් කරන්න පුළුවන්කමක් නැහැ. උන්වහන්සේ මරණයට පත් කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා බුදුහාරු දන්නවා ඕන කෙනෙක් මෙතෙන්ට ආවොත් එයා සංසුන් වෙනයි බව. දැන් ගද්‍රප ගියන්ට ගියා කාටද අර ආලවකයාට එයා දැන් යක්ෂ භවය කියලා එයාගේ යක්ෂ සමාගමක ඉන්නේ. ඔය අතරේ මොකද කරන්නේ ආලවක යක්ෂයාගේ ඉන්න භාර්යාවන්ට බුදුහාරු කතා කරා. කතා කරලා අඩු ගානේ ඔබ මොනවා වුණත් දැන් මේ පිනක් තියෙනවනේ මේ ඇයට. ඉතින් ඒ පින් කරන්නට ධම්ම අහන්නට තියෙන එක වටිනාකම මේ යක්ෂණියන්ට දේශනා කරමින් බණ කියන්න පටන් ගත්තා. මේ සෑමදිනා බොහොම පැහැදීමට පත් වුණා. දැන් ආලවකයාට බුදුහාමුදුරුවෝ වැඩියා කියන වචනේ අහනකොට හරියට මොකක්වත් නැහැ. මහා ගින්නක් හටගත්තා වගේ කෝපයක් හටගත්තා. මගේ යක්ෂ භවනට කාටවත් එන්න පුළුවන් කමක් නැහැ. හැබැයි දැන් මෙහෙම ශ්‍රමණයෙක් ඇවිදින් ඉන්නවා. මේ ශ්‍රමණ කියන වචනේවත් අහන්න කැමති නැහැ. ශ්‍රමණ කියන වචනේ කියන්නේ කෙලෙස් තැව්වා කියන වචනේනේ. ඉතින් මෙහෙම වචනයක්වත් අහන්න කැමති නැහැ. බමුණෙක්වත් එනවට කැමති නැහැ. සමනබ්‍රාහ්මණයෙක් එනවට කැමති නැහැ. ඒකට ගෝලයා ගිහින් කිව්වා අදවන්න ඇවිදින් ඉන්නවා මෙහෙම ශ්‍රමණයෙක් ඇවිදින් ඉන්නවා කියලා. ඉතින් යක්ෂයා ආවා. යක්ෂයා ආවා. දැන් බරයක් පුරා බුදුහාමුදුරු වැඩ ඉන්නවා. යකෙක් කියලා කියන්නේ ඉරිදි කරන්න පුළුවන් කෙනෙක්. මේ නිකම් මේ යක්කු කියන වචනේ කිව්වට එයාගේ තියෙනවා යංගිස සංසාරේ කරපු යංගිස ධර්මයෙන් ලබාගත්ත තමන්ගේ ශික්ෂණය ලබාගත්ත දේවල් තියෙනවා. එළිය වැටෙනකල් එයා දැම්ම දන්න සිල්ලා දැම්ම බුදුහාඳුරෝ විනාශ කරන්න එළවන්න. දෙයනේ බුදුහාඳුරෝ එළවා ගන්න බැරි වුණා. දැන් මෙයා කල්පනා කරනවා යක්ෂයා කල්පනා කරනවා දැන් මෙච්චර වෙලාවක් නරකින්නේ කිව්වේ පොඩ්ඩක් බලන්න ඕන හොඳින් කියන්න. දන්න සෙල්ලම් දැම්මා බලන්න අඩු ගානේ බුදුහාඳුරු වැඩි නෑ. එහෙනම් පොඩ්ඩක් කතා කරන්න ඕන බලන්න හොඳට කතා කරන්න ඕන. කතා කළ බුදුහාඳුරු කිව්වා නික්කම සමනාති. එළියට එනවා සමනයා. බුදුහාඳුරු කිසි කතාවක් කරේ නෑ. බුදුහාඳුරු එළියට වැඩියා. දැන් පුංචි ළමයෙක් අඬනවා. පුංචි ළමයෙක් අඬනවා. කිරි ඉල්ලලා අඬනවා. දැන් ළමයා සරසන්න තියෙන එකම දේ මොකද්ද? කිරි දෙන එකනේ. කිරි දෙන එකනේ කරන්න තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් වෙනස් කරන්න නම් ඒකට අපි අනුගත වෙන්න ඕන. දැන් අපිට නම් යම් කවුරු හරි කෙනෙක් කිව්ව යන්න ගියොත් එළියට යන්න ගියොත් මම යන්නේ මම. දැන් කියන එක්කෙනා කියපු එක්කෙනාට මොකද වෙන්නේ? තරහ වෛරේ නිමෙනවද? නිමෙන්නේ නැහැනේ. ඒ නිසා දැන් මොකද කරන්නේ? බුදුහාඳුරුව අර කිව්ව හැටියට එළියට ගියා. දැන් යක්ෂයා ගැර හිත ඩිංගක් වෙනස් වෙලා මං කියන ඒවා වගේ පොඩ්ඩක් අහනවා වගේ කීකරකමත් පේනවා. හොඳයි ශ්‍රමණේ එනු කියලා කිව්වා. ආපහු එන්න කියලා කිව්වා. බුදුහාඳුරුව කිසි කතාවක් නැ වැඩියා. දෙවෙනි සැරේ බුදුහාඳුරුවට කියනවා නික්කම සමනාති ද්විතියම්පිකෝ ඈ දෙවෙනි සැරේටත් යන්න කිව්ව එළියට. බුදුහාඳුරුව වැඩියා.
ආය බුදුහාරගෙන එන්න කියලා ඇතුළට. පවිස්ස මනාති. පිවිසෙන්ට කියලා කිව්වා. තුන්වෙනි සැරෙත් කිව්වා. තුන්වෙනි සැරෙත් බුදුහාරු එළියට වැඩියා. ආයෙ එන්න කිව්වා ආයෙත් වැඩියා. හතරවෙනි සැරෙත් කිව්වා ආයෙ සැරයක්. බුදුවරයෙකුට එක සැරේයි දෙසරේයි තුන් සැරේයි බුදුවරයෙක් කියන දේ කරන්න. හතරවෙනි සැරේ කියන්න බෑ ඒක. ඒ පාර බුදුහාමර දැන් බලන්න පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ කියනකොට යක්ෂයාගේ හිත අර දරුණු හිත පොඩක් මෙල්ල වෙලා. මේවා හුඟක් වෙලාවට අපි මේව යොදා ගන්න ඕන ක්‍රම භාවිතා කරන්න ඕන මිනිසු දවණේ කරන්න මිනිසු සංසුන් කරගන්න මේ වගේ දේවල් බුදුහාමරගේ මේ දේශනා ශෛලිය අපි යොදා ගන්න ඕන. දැන් බුදුහාමර කිව්ව මං නම් අයිලීට යන්නේ. ඔබට පුළුවන් දෙයක් කරපන්. එහෙමද? මං අහනවා ප්‍රශ්න ටිකක්. ඉත හිතාගන්න යක්ෂයෙක් අහනවා ප්‍රශ්න ටිකක්. ඈ යක්ෂයෙක් අහනවා ප්‍රශ්න ටිකක්. හැබැයි මතක් තියාගන්න ඕන ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැත්තම්. ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැත්තම් හදයන් වා පාලෙයි. හදවත පාලනවා. ඈ හදයන් වා පාලෙයි. පාදීසුවාග හෙත්වා පාරගංගායන් හිපෙයි. පාදකින් අල්ලල ගහන පරසක් වල බුදුහාමරෝ කියනවා මේ ලෝකේ කිසි කෙනෙකුට ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් ඈ කිසි කෙනෙකුට මාරයෙකුට ඔය වැඩේ නම් කරන්න හම්බ වෙන්නේ ඔය වැඩේ නම් කරන්න හම්බ වෙන්නේ හොඳයි අහමු බලන්න අහමු බලන්න දැන් අහනවා ප්‍රශ්න ටිකක් බුදුහාමරු මේ යක්ෂයා ප්‍රශ්න ටිකක් අහනවා මෙන්න මේක තමයි මේ ධර්මයේ තියෙන වැදගත්කම තියෙන්නේ යක්ෂයෙක් වුණත් අහපු ප්‍රශ්න ඉතාම මං කිව්වේ ඒකයි මේ සංසාරේ පුරුදු කරපු එකේ භාවිතා කරපු එකේ ප්‍රතිඵල තියෙන්නේ උදාහරණයක් අහනවා කිංසෝද විත්තං පුරිසස්ස සෙට්ටං කිංසෝ සුචින්නෝ සුකමාවහාති කිංසෝ හවේ සාදුතරං රසාණං කතං ජීවින් ජීවිතමාව සෙට්ටಂತಿ උදාහරණයක් අහනවා මේ ලෝකේ තියෙන පුරුෂයාට තියෙන ශ්‍රේෂ්ඨම දේ මොකද්ද? පුරුෂයෙකුට තියෙන ශ්‍රේෂ්ඨම දේ මොකද්ද? ඒ වගේ පුරුෂයාට සැප ලැබවන්නේ කොහොමද? සුකමාවහති. සැප ලැබවන්නේ කොහොමද? නැත්නම් සැප ගෙන දෙන්නේ කොහොමද? ඒ වගේම මේ ලෝකේ රස තියෙනවා නම් ඒ රස අතරින් තියෙන ප්‍රධාන රසය මොකද්ද? ඒ වගේම කොහොමද මේ ජීවිතේ ශ්‍රේෂ්ඨ කරගන්නේ? උන කරුණ හතර. පුජ්‍යලේකුට තියෙන ප්‍රධාන ශ්‍රේෂ්ඨ දේ මොකද්ද? දෙවෙනි එක ඇහුවා රසාතුරෙන් තියෙන ප්‍රධාන රසය මොකද්ද? ඒ වගේම පුජ්‍යලයාට සැපය ගෙන දෙන කරුණ මොනවද? ඊළඟට ජීවිතේ කොහොමද කොයි ආකාරයෙන්ද ශ්‍රේෂ්ඨ වන්නේ? දැන් බුදුහාඳුර බලන ලස්සන මේක පිළිතුරක් දෙනවා. සද්වේද විත්තම් පුරිසස්ස සෙට්ටම්. ධම්මෝ සුචින්නෝ සුකමාවහාති. සච්ඡං හවේ සාදුතරං රසාණං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටಂತಿ. අහපු ප්‍රශ්නෙට පළවෙනි එකට උත්තර දෙනවා සද්වේද විත්තම් පුරිසස්ස සෙට්ටම්. මේ ලෝකේ මිනිසුන්ට නොයෙක් දේවල් තියෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨ වූ දේවල් හැට තියෙන්න පුළුවන්. රං රිදී මුතු මැණික් මේ හැම දෙයක්ම අපට ඕනයි අපේ ලෞකික වශයෙන් අපේ ජීවිතයේ ගොඩනගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ලෝකෝත්තර වශයෙන් ලෞකික ලෝකෝත්තර කියන මේ උඹේ ජීවිතයේම තරු කරගන්න නම් ශ්‍රේෂ්ඨ කරගන්න නම් පළවෙනි දේ තියෙන්න ඕන සද්ධාව. පළවෙනි දේ තියෙන්න ඕන සද්ධාව. ඒක පොඩි දැන් විග්‍රහ කරමු ධර්ම කරුණු ටිකක්. දැන් අපි දන්නවා අයන්න අපට නැත්තම් අයන්න දන්නේ නැත්තම් භාෂාවේ දෙන අක්කයන් දැනගන්න පුළුවන්කමක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා බුදුදහමේ තියෙන මූලික පදනම මොකද්ද? සද්ධාව. සෝවාන් වෙන්න බැරි කාරණා තියෙනවා. සෝවාන් වෙන්න බැරි කාරණා තියෙනවා. එකක් තමයි කම්මාවරණ. විපාකාවරණ. ක්ලේශාවරණ.
අස්සද්දු දුප්පඤ්ඤෝ. පොඩ්ඩ කය අහගන්න. දැන් අපි කර්මයෙන් ආවරණය වෙලා තියෙනවා නම් එවැනි තැනැත්තාට සෝහන් වෙන්න බෑ. සෝහන් මගට යන්න පුළුවන් කමක් නෑ. ඒ කර්ම විපාක විඳින තාක්කල් ඒ තැනැත්තාට සෝහන් මගට යන්න බෑ. ඒ වගේ රාග දේශ මෝහ ආදී කෙලෙස් වලින් බරිත නම් ඒ තැනැත්තාට සෝහම් අවබෝධකෙන සෝහම් මගරේ පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ඒ තැනැත්තා අසද්දෝ සද්ධාව නැතික් නම් ඒ සද්ධාව නැති තැනැත්තාට මේ ආර්ය මාර්ගයට පිවිසෙන්න පුළුවන් කමක් නැහැ. දුප්පඤ්ඤෝ ප්‍රඥාව නැත්තං දුෂ්ප්‍රඥික් නම් එවැනි තැනැත්තාට පුළුවන් කමක් නැහැ ආර්ය මාර්ගයට පිවිසෙන්න. දැන් හොතර බුදුහා මතක් තියාගෙන මේ කතාවේ පැහැදිලි කරා අසද්දෝ සද්ධාව නැති තාක්කල් අර මගට ආර්ය මාර්ගයට පිවිසීමට හැකියාවක් නැහැ. ඔය බණ පොතේ සූත්‍ර පිටකේ හැමතැනකදී මේ පැහැදිලි කරනවා අවසානයේදී බමුණු වෙන්න පුළුවන්, ගෘහපතින් වෙන්න පුළුවන්, යකුන් වෙන්න පුළුවන්, වෙනත් අය වෙන්න පුළුවන්. මේ බුදුහාමුදුරන්ගේ ධර්මය මැනවින් ශ්‍රවණය කරලා මැනවින් අවබෝධ කරගෙන සද්ධාවේ පිහිටන ආකාරය. ඒ සද්ධාවේ පිහිටීමේ නිසාම ඒ ප්‍රකාශ කරන දෙයක් තියෙනවා අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතಂತಿ. ස්වාමිනි මං අද පටන් ඔබ වහන්සේගේ සරණ යනවා. ඔබ වහන්සේගේ සරණ යනවා. ඉපමණක් නෙවෙයි ඒ ප්‍රකාශනයේ කියනවා මං භවං උපාසකෝ හෝති. මං අද ඔබ වහන්සේගේ උපාසකයෙක් බවට පත් වෙනවා. ඒතර උපාසකයෙක් කියලා කියන්නේ බුද්ධං සරණං ගතෝ, ධම්මං සරණං ගතෝ, සංඝං සරණං ගතෝ. බුදුන් සරණ යනවා නම්, ධම්ම සරණ යනවා නම්, සංඝුන් සරණ යනවා නම් අවබෝධයෙන්. ඒ අවබෝධයෙන් යන්නේ වෙන අන් කිසිවක් නිසා නෙවෙයි, බුදුහාඳුරෝ පිළිගැනීම නිසා. ඒ තථාගත බුදුහාඳුරන්ගේ ධර්මයේ පිළිගැනීම නිසා, උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිළිගැනීම නිසා. නිකන් නෙවෙයි සද්ධාව කියලා පැහැදිලි කරන්නේ නැවත මතක් තියාගන්න තෙරුවන් කෙරෙහි ඇතිවෙන ප්‍රසාදය. ඒකට කියනවා අචල ප්‍රසාදය. අචල ප්‍රසාදය කියන්නේ කවදාකවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ ලෝකයේ මිනිසුන්ට මොන රංගෙදී මුතුමැණික් තිබුණත් වැඩක් නැහැ. ඒ මිනිස්යා තුළ පිහිටන්න ඕන සද්ධාව කියන උතුම් වූ දිය. සද්වීද විත්තං පුරිසස්ස සිට්ටං. සද්ධාවම පුජ්‍යලයා තුළ පහළ වෙන්න ඕන. ඒතර නිකම්ම නෙවෙයි. නිකම්ම සද්ධාව පහළවන්න. අර තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න ඕන. ඒ බුදුහාඳුරෝ පිළිගන්න ඕන. දැන් බුදුහාඳුරෝ අපි පිළිගන්න නම් බුදුහාඳුරෝ ඉදිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදීව මනුස්සානම් බුද්ධෝ භගවා. මෙවැනි බුදු කෙනෙක් මම පිළිගන්නේ. ඒ බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මය ස්වාක්ඛාතයි භගවතා ධම්මෝ සම්දිට්ඨිකයි. ඒ ධර්මෙ පිළිගැනීම. ඒ ධර්මයේ අනුගමනය කරන ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි, උචුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීතිපටිපන්නයි. මේ හැටියට තෙරුවන් කෙරෙහි ඇතිවෙන පැහැදීම යම් තැනෙකුට පිහිටනවා නම් ඇති වෙනවා නම් එතන තමයි ආර්ය මාර්ගයේ පියවර. ආර්ය මාර්ගයේ පියවර. දැන් සෝවහන් වෙන්න සද්ධාව නැතුව බෑ. ඒතකොට සද්ධාවත් එක්කම ඇති වෙන දේ තමයි ප්‍රඥාව කියන එක. සද්ධාවත් එක්කම ඇති වෙන්න ඕන ප්‍රඥාවත්. දැන් සද්ධාවෙන් අපට නිවන් අවබෝධ කරගන්න බෑ. ප්‍රඥාවෙන් පමණක් අපට නිවන් අවබෝධ කරගන්නත් බෑ. මේ සද්ධාවයි ප්‍රඥාවයි දෙකට සමගාමීව යන්න ඕන. සමගාමීව යන්න ඕන. දැන් අපි දන්නවා වැඩියෙන් සද්ධාව වෙනකොට ඇතැම් වෙලාවට එයා මෝඩ කෙනෙක් වෙන්න පුළුවන්. වැඩියෙන් ප්‍රඥාව නැත්තම් නුවණ කියන එක වැඩි වෙනකොට පංගුවක් කරලා එයා කෛරාටිකෙක් වෙන්න පුළුවන්. එහෙම දේවලුත් තියෙනවානේ. ඒ නිසා මේක එකට යන්න ඕන. ඔය හුඟක් වෙලාට ධර්මයේ පැහැදිලි කරනකොට කියනවා සද්ධා බීජං. එතකොට සද්ධාව නැති බීජේ තමයි වපුරන්න ඕන. ඒතර මූලික වශයෙන් අපි මතක් කරගන්න ඕන එක දෙයක් තියෙනවා. මොකද්ද?
තෙරුවන් කෙරේ පැහැදිච්චි තැනැත්තා ඒ පැහැදීම කවදාකොත් වෙනස් වෙන්න. කවදාකොත් වෙනස් වෙන්න ඒ තැනැත්තාගේ ඒ සද්ධාවේ පැහැදීම ඉවරවන්නේ කවද්ද? යාව නිබ්බානං සරණං ගච්ඡාමි. යන්තාක් නිවන් අවබෝධ වෙනාන ඒතාක් කල්ලි සද්ධාව පිහිටනු. සද්ධාව උපකාරී වෙනවා. එතකොට පළවෙනි කාර්යය මතක් තියාගෙන මොකක්ද ඇහුවා? මේ ලෝකේ මේ මිනිස්සයාට තියෙන ශ්‍රේෂ්ඨම දේ මොකද්ද කියලා ඇහුවා. බුදුහාමුදුරේකට උත්තර දුන්නා මොකද්ද? සද්දීද විත්තම් පුරිසස්සෙට්ටං. වෙන කිසිම දෙයක් නෑ. අපට කොච්චර රත්තරන් තිබුණත්, රිදී තිබුණත්, මුතු තිබුණත්, මැණික් තිබුණත් ඒවා සියල්ලම ලෞකික ජීවිතේ හොඳයි කියලා සැප සම්පත් විඳින්න පුළුවන්කම තිබුණාට සසර ජීවිතය ගැන හිතන එක්කෙනාට ඒක නෙවෙයි වින්න ඕනනේ. සද්ධාව. ඉනිසා දැන් බලන්න මේ යක්ෂයා වුණත් අවසානයේදී සද්ධාව පිහිටන ආකාරය. දෙවෙනි කාරණේ කිව්වා, දැන් අපි සැප කියලා කියනවනේ. දැන් යක්ෂයාත් අහනවා මොනවද මේ සැපේ ලැබෙන කරුණු මොනවද කියලා ඇහුවා. අපි සැප හැටියට කියන්නේ මේ පංචකාම සැපය. ඇහැට, කනට, නාසයට ගෙන ඉඳුරන්ට දෙන, දැන් සුබ වශයෙන් ගන්න, යහපත් හැටියට ගන්න දේ හැටි ගන්න අපි කියන්නේ යහපත් දේ හැටියට ගන්න. සැප හැටියට ගන්න. දැන් කටර රසයක් දුන්නම පස්සේ කියන එක සැපයක් හැටියට ගන්නවා. හොඳට නිින්ද යනවනම් ඒකත් සැපයක් හැටියට ගන්නවා. හොඳට සල්ලි හම්බුනොත් ඒකත් සැපයක් හැටියට ගන්නවා. එහෙම නේද සාමාන්‍ය සැප කියලා කියන්නේ. හැබැයි බුදුදහමේ තියෙන ඕක නෙවෙයි සැප තියෙන්නේ. ඔය සැප කියලා ගන්න සියලු දේ ඊළඟ මොහොතේදී වෙන්නේ මොකද්ද? සැපද්ද දුකද්ද? දැන් බලන්නකෝ, බඩගින්න සැපද්ද දුකද්ද? ඊගච්ඡා පරමනේ කියලා කියනවනේ. එතකොට දැන් අපි කරන්නේ මොකද්ද? බඩගින්න නැති කරන්න දැන් අපි නොයෙක් දේවල් හදලා කනවනේ. දැන් සැපක් කියලා හිතෙනවා. හැබැයි ආයේ දැන් ආයෙ නම් කන්නේ කියලා කිය කතාවක් නැහනේ. කාලේ වුණාන් පස්සේ ආයෙ දවල් වෙනකොට ආයෙ පොඩ්ඩක් අර බඩගින්න දැනෙනකොට මොකද කරන්නේ? ආයෙ දුකක් ඇති වෙනවා. මේක නෙමෙයි මේ සැප කියලා කියන්නේ. ඌවා తాවකාලික සැප. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරා, ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ධර්මයේමයි සැපගෙන දෙන්නේ. ධර්මයේමයි සැපගෙන දෙන්නේ. ධර්මය කියලා කියන්නේ මොකද්ද? ධර්මය කියලා කියන්නේ මොකද්ද? මේක විවිධ අර්ථවලින් දෙන්න පුළුවන්. දැන් මනෝපුබ්බංගමා ධම්මා ඒ කුසල ධර්මය. ඒතට ධර්මයේ විවිධ අර්ථින් දෙන්න පුළුවන්. මෙතනි ධර්මය කියන එකේදී පැහැදිලි කරන්නේ දැන් බුදුහාඳුරෝ දේශනා කරපු සවාසුදාස ධර්මස්කන්ධය. ඊළඟට ධර්මය කියන එක පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඒක ධර්මය. ඒකත් අපිට ධර්මයට ගන්න පුළුවන්. ඊළඟට ධර්මය කියලා කියන තවගෙන බුදුහාඳුරෝ දේශනා කරපු, බුදුහාඳුරෝ බුදු බවට පත් වෙලා පිරුණම් පානකල්ම දේශනා කරපු යම්කිසි ධම්පදයක් වේනම් ඒ සියල්ල උන්වහන්සේගේ ධර්මයේ හැටියට පැහැදිලි කරන්නේ. එතකොට බුදුහාඳුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ අපි අනුගමනය කරනවා නම්, ධර්මානුචාරීව අපේ ජීවන පැවැත්ම ගෙන යනවා නම්, දාන සීල භාවනාදී පුණ්‍ය කර්මවල ඉදිලා, අකුසල කර්මවල ඉදිලා අපි ජීවිතේ ගත කරනවා නම්, ඒක ආයෙ මොකක්වත් කවදාකවත් දුකක් බවට පත්වන්නේ නැහැ. ඒකම සැපේ උපදවනවා. ඒකම දැන් ධම්ම පීති සුඛංසේති. ධර්මීය ප්‍රීතියම තමයි අපට තියෙන සැපේ තියෙන සුඛංසේති කියලා කියන්නේ. එතකොට ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. එතකොට අධර්මීය දෙන තැනත්තාට කවදාකවත් සුඛය කියන එක ගෙන දෙන්නේ නැහැ. ඒ අධර්මීය දෙන තැනත්තා, අසාධාරණීය දෙන තැනත්තා, අනීතියේ දෙන තැනත්තාට කවදාකවත් සුඛ කියන වචනේ කියන්න පුළුවන්කමක් නැහැ. ඒ තැනත්තා විඳින්නේ මොකද්ද? දුකමයි. එතකොට සාංසාරික ජීවිතයේ අපි හැම වෙලාවෙදී මේ කල්පනා අරගන්න ඕන, මේ නිබ්බාණං පරමං සුඛං, නිවන කියන එක පරම සමයක් නම් ඒ සැපේ කරා යන්නට, සැපේ උදා කරගන්න නම් වින අම්මගක් නැහැ. ධර්මීයම අපි අනුගතව, ධර්මානුචාරීව ධර්මීයම අවබෝධ කරගෙන අපි පැවැත්මැති කරගන්න ඕන. තුන්වෙනි කාරණේ අහනවා, මේ ලෝකේ තියෙන රස කිර જાතියක් තියෙනවනේ. දැන් අපි අමූර්ත රසය කියලා එකක් තියෙනවනේ කියනවනේ.
දෙවියන්ගේ අමෘත රසය කියලා එකක් තියෙනවා. දැන් අපට දිවට දැනෙන රසය අම්මෝ රස කියලා කියනවා නේද? දැන් ඉඳුරන්ට ලැබෙනදී. එතකොට මේ රසය රසය නිසා රසයේ රසයක් හැටියට තිබුණාට අවසානයේදී මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? දුකක් නේද? දැන් රසයේම දුකක් වෙනවා. රසයේම දුකක් වෙනවා. හැබැයි මතක් තියාගන්න මේ ලෝකේ සත්‍ය අසත්‍ය කියලා දෙයක් තියෙනවනේ. හැම වෙලාවෙදීම ලෝකේ දිනන්නේ මොකද්ද? දිනන්නේ මොකද්ද? සත්‍ය. දැන් ඒතර සත්‍යං හවි සාදු තරං රසාණං. දැන් දුක කියන එක අපට මිහිරි දහමීරිද? සැප කියන එක මිහිරි. එතකොට දැන් බලන්න දුක කියන එක සත්‍යයක්ද අසත්‍යයක්ද? සත්‍යයක්. දුකට හේතුව කියන එක තණ්හාව කියන එක සත්‍යයක්ද අසත්‍යයක්ද? සත්‍යයක්ද අසත්‍යයක්ද? දුකට හේතුව තණ්හාව. ඒක සත්‍යයි. ඊනකට නිවන කියන එක සත්‍යයක්ද අසත්‍යයක්ද? සත්‍යයක්. නිවනට මඟ කියන එක සත්‍යයක්ද අසත්‍යයක්ද? දැන් තේරුම් ගන්නකෝ. දැන් අපි දුක කියන එක සත්‍ය වශයෙන් පිළිගන්න හැටියක් නෙවෙයි අපි කරන්නේ. හුඟක් වෙලාවට ඒක අසත්‍ය දෙයක් හැටියට. තණ්හාව කියන එක සත්‍ය වශයෙන් තියෙන දෙයක් හැටියට නෙවෙයි අපි පිළිගන්නේ, අසත්‍ය හැටියට පිළිගන්න දෙයක්. මං කියනකොට තේරෙනවද අඩු ගානේ? දැන් නිවන කියන එක නෑ, නිවන කියලා එකක් නෑ කියලා කියන්නේ අසත්‍යයි කියන එක. නිවනට මගක් තියෙනවා කියලා කියන්නේ අපි පිළිගන්නේ අසත්‍ය දෙයක් හැටියට. එහෙනම් මේ සත්‍යං මේක සත්‍යයි. බුදුහාමුදුරෝ දේශනා කරේ පරම සත්‍ය හැටියට. නිකන් නෙවෙයිනේ දුක්ඛ, දුක්ඛ කියන වචනේ දුක්ඛ සමුදය නිරෝධ කියන වචනේ විතරක් නෙවෙයි, දුක්ඛ සත්‍ය. සමුදය සත්‍ය. ඒක සත්‍යක්මයි. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. එතකොට යම් කිසි කෙනෙක් මේ සත්‍ය වූ ධර්මය අවබෝධ කරගන්නවා නම් ඒ තැනත්තාට තමයි මේ ලෝකේ තියෙන රසය කියන එක ඇතිවන්නේ. සත්‍ය කියන එක අවබෝධ කරගන්න බැරි එක්කෙනාට ලැබෙන්නේ රසය නෙවෙයි, නීරසය ඇති වෙන්නේ. ඉතින් අපි සංසාරේ ජීවත් වෙන එක රසක් හැටියෙ නෙවෙයි කියන්නේ, මේක නීරසක්. මේ සසර කියලා කියන්නේ නීරසයි. සසරෙන් එතරවත් නෙවෙයි කියලා කියන්නේ රස දෙයක්. ඊළඟට දැන් සද්ධාව පිහිටලා තියෙනවා. සද්ධාව අනිවාර්යෙන් පුජ්‍යලා තුළ ඇති වෙන්න ඕන. ඊළඟට බුදුහාරවතුන්ගෙන් අහනවා මොකක්ද ඇහුවා, ජීවිතේ ශ්‍රේෂ්ඨ කරගන්නේ කොහොමද, ඉහිල තත්ත්වෙට ගෙනියන්නේ කොහොමද? බුදුහාරු වෙනම් මගක් නැහැ ඒකට. පඤ්ඤා ජීවින් ජීවිතම ආහුසෙට්ටන්ති. ප්‍රඥාවම තමයි පුජ්‍යලයාට ශ්‍රේෂ්ඨ වන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. දෙක අපි ගාමු සීල සමාධි පඤ්ඤා. මේ හැමතැන අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ වගේ විග්‍රහ කරනවානේ. එතකොට මොනදී තිබුණත් සද්ධාව තිබුණත් මදි. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මීය සද්ධාවෙන් පිළිගත්තට ඒක ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන. ප්‍රඥාවෙන් දකින්න ඕන. ඒ ප්‍රඥාව නැත්තම් එයාට ධර්ම දකින්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් අපි මේ ලෝකේ සත්‍ය දකින්නවා කියලා කියන්නේ ඒ සත්‍ය දකින්න නම් ප්‍රඥාව කිය. ප්‍රඥා. ඥා කියලා කියන්නේ අවබෝධ කරගන්නවා කියන එකයි. මොනවද? දැන් දුකයි. දුක්ඛ සත්‍ය. අපි මේ අනිත්‍ය. දැන් අනිත්‍යයි කියලා කියන්නේ නিত্য නැහැ කියන එකනේ. අනිත්‍යයි කියලා කියන්නේ නিত্য නැහැ කියන එකයි. නේද? අපි සාමාන්‍ය අපි මොකද කරන්නේ? අපි උත්සාහ කරන්නේ අනිත්‍ය දේ නিত্য වශයෙන් දකින්න. අපි වෙනස එකයි. ඊළඟට දුක්ඛ දේ සුඛ වශයෙන් ගන්නවා අපි. අනාත්ම දේ ආත්ම වශයෙන් ගන්නවා. ඒතර අපේ ප්‍රඥාව සද්ධාවෙන් බුදුහාමුදුරන්ගේ ධර්ම අපි පිළිගත්තට මේ ටික තේරුම් ගන්න බැරි නම් ප්‍රඥාව අපි නැයක තේරුම් ගන්න ඕන. දැන් බෞද්ධයෝ කියලා අපි කතා කරාට ද සද්ධාව තියෙනවා මනුස්සයෝ තුල. හැබැයි ප්‍රඥාවම අදී.
අපි උත්සාහ කරන්නේ අනිත්‍ය දකින්න නෙවෙයි නිත්‍ය දකින්න. ඉතින් මේක දිග විස්තරයක් කරන්න බෑනේ. ඒ නිසා මතක් දෙන්නේ කෙටියෙන් මෙහෙම මතක් තියාගන්නකෝ. දැන් අපි කණ්ණාඩි ළඟට යන්නේ මොකටද? මුණ බලලා මොකද කරන්නේ? නිත්‍ය බලන්නද අනිත්‍ය බලන්නද? දැන් අනිත්‍ය වෙනකොට කෙස් පැහෙනකොට මොකද අපි කරන්නේ? කළු කරනවා. දත් වැටෙනකොට මොකද කරන්නේ? දත් දානවා අපි. දැන් එතකොට අපි මොකද්ද මේ කරන්නේ? ධර්මයට අපි වෙනස්ලක් නේ අපි දෙන්නේ කියන්නේ. මේ පවත්නා සත්‍යයට විරුද්ධව අපි යමක් කරනවා. ප්‍රඥාව තියෙන එක්කෙනාට, නුවණ තියෙන එක්කෙනාට මේක තමයි යථාර්ථය. දුකයි දුකයි කියලා කියන එක යථාර්ථ වශයෙන්ම ඇත්ත. ඒක තේරුම් ගන්න ඕන. ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්න ඕන. දැන් තේරුම් ගත්තද? එතකොට ඕනේ ප්‍රඥාව තමයි මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම දේ. ඊළඟට බුදුහාමුදුරුවෝ තව ප්‍රශ්න අහනවා. මේ ඕග තරණය කරන්නේ කොහොමද? කතන්ති තරති ඕගං. කොහොමද මේ ඕගය තරණය කරන්නේ? ඊළඟට සසර සයුර තරණය කරන්නේ කොහොමද? මේ යක්ෂය අහන ප්‍රශ්න. වෘත දුක්ඛය ඉක්මවන්නේ කොහොමද? ඊළඟට කෙසේ පිරිසුදු බව ලබන්නේද? කෙසේ පිරිසුදු බව ලබන්නේද? දැන් එතකොට මතක් තියාගන්න බුදුහාමුදුරුවෝ ඒකට උත්තරයක් දෙනවා. සද්ධාවෙන්ම දුෂ්ටි සංඛ්‍යාත ඕගය තරණය කරන්න පුළුවන්. සද්ධාව හරිද? සද්ධාව නැතුව දුෂ්ටි තරණය කරන දුෂ්ටි කියලා කියන මොකද්ද? දැන් මිච්ඡා දුෂ්ටි කියලා කියන්නේ. දැන් කර්මය කර්මයක් ඇත, කර්ම විපාකයක් ඇත කියලා අපි පිළිගන්නවා. කර්මයක් නැත, කර්ම විපාකයක් නැත, මවෙක් නැත, පියෙක් නැත, ලෝකයක් නැත, පරලෝකයක් නැත කියලා මිත්‍යා දෘෂ්ටි තියෙනවා. සද්ධාවෙන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ බුදුහාමුදුරෝ ධර්මයේ සංඝරත්නයේ පිළිගත්ත කෙනාට පුළුවන්කම තියෙනවා අර වැරදි දෘෂ්ටියෙන්. දැන් අපි කියනවා මහා පුණ්‍යක්ෂේත්‍රය බුදුපාමොක් මහා සංඝ දක්ෂිණාව පූජා කිරීම පින්කෙතක්. ඒක අනි වෙන මොන පින්කෙතක්වත් නැහැ. ඔය පින්කෙතේ පින් වපුරන්න නම් තියෙනවට සම්හොඳ දෘෂ්ටියක් ඇති වෙන්න ඕන. වැඩක් නැහැ ඕල කිවල කිතුනොත් මොකද වෙන්නේ? අර මිත්‍යා දෘෂ්ටි පහළ වෙනවා. ඒ නිසා සද්ධාව කරණ කොටගෙන පුළුවන්කම තියෙනවා දුෂ්ටි සංඛ්‍යාත ඕගේ නැති කරන්න. අවිද්‍යාවෝගේ, කාමෝගේ, භවයෝගේ මේව නැති කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට යංගසි කෙනෙක් අප්‍රමාදීව ප්‍රමාදීකින් තොරව කටයුතු කරනවා නම් එයාට පුළුවන්කම තියෙනවා භවාරණී කියලා කෙනෙක් භවයේ තරණය කරන්න පුළුවන්කම තියෙනවා. නිකම් භවයේ තරණය කරන්න බෑ. අපට උත්සාහය තියෙන්න ඒ වෙනුවෙන් කැපවීමක් තියෙනවා, ඉලක්කයක් තියාගන්න ඕන. එතකොට බුදුහාරෝ පැහැදිලි කරා අප්‍රමාදයෙන් ඒ භව තරණය කරන්න පුළුවන්. ඊළඟින් පුළුවන්කම තියෙන මේ කාම දුක්ඛය නැති කරන්න නම් අඩු ගානේ අනාගාමීවත් වෙන්න ඕන. කාම දුක්ඛය නැති කරන දුක්ඛ වෘත්තියෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්නේ? අනාගාමී මාර්ගයෙන් කාම දුක්ඛය නැති කරන්න ඕනේ. ඒකට වීරිය ඇති කරගන්න ඕනේ. එතකොට මතක් තියාගන්න මේ දහමේ උගන්වන අපිට වීරිය කියන වචනේ කියන එක, අප්‍රමාදී කියන වචනේ කියන මේ හැම දෙයක්ම තියෙන්න ඕනේ. ඊළඟට අරහත් මාර්ග ප්‍රඥාවෙන් පාරිශුද්ධත්වයේ ලබන්න ඕනේ. දැන් අර කෙසේ පිරිසුදු බව ලබන්ද කියන එක අහපු ආරෝග්‍යක්ෂයාට බුදුහාරු උත්තර දෙනවා මොකද්ද? අරහත් මාර්ග ඥානෙ. මොකද ඒ මගට පිනුම් පස්සේ ආය කවදාකවත් අපිරිසුදු. මොකද කෙලෙස් වලින් සියල්ල මෙයා පිරිසුදු කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට තමක් දහනවා ප්‍රශ්න, ප්‍රඥාව කොහොමද ඒක ලබන්නේ කියලා අහනවා යක්ෂයා. එතකොට කොහොමද ධනෙ ලබන්නේ? කොහොමද කීර්තියට පැමිණෙන්නේ? කොහොමද මිතුරන් සපයන්නේ? මෙලෙවින් පරලොවට ගිය කෙනෙක් ශෝක නොකරන්නේ කොහොමද කියලා ඇහුවා. ඕකට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා, නිවනට පැමිණීම පිණිස බුද්ධ ආදී උතුමන්ගේ ධර්මය හදාරණුයි. හදාරණු කියලා කියන්නේ නිතර මේ වෙනුවෙන් උත්සාහ කරමුයි. ඒ වගේම අසනු කැමැත්තේ දහම නිතරම අහන්න කැමැති වෙන්න ඕන. ඒ වගේම අප්‍රමාදීව කටයුතු කරන හැම දෙයක්ම නිකන් කිව්ව පළියට පිළිගන්න විචක්ෂණ සීලීව නුවණින් යුක්තව ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් එවැනි තැනැත්තා ප්‍රඥාව ලබනවා. එවැනි තැනැත්තා ප්‍රඥාව ලබන්නේ කොහොමද කියලා බුදුහාරන් ඇහුවා. ඒකට දීපු උත්තරේ ඊ වගේම ලෞකික ලෝකෝත්තර ධනයට ප්‍රතිරූපව ක්‍රියා කරන ඒවාගේ රකුළු වැරදි කියලා කියන්නේ බොහොම දැඩි වීරිය තියෙන කෙනෙක්. ඒවාගේ ලිහිල් නොව කියලා කියන්නේ පස්සේ පුළුවන්, තව ටිකකින් පුළුවන්, තව ලබන මාසෙ පුළුවන්, එහෙම බෑ. අපි ලිහිල් කරන්න බෑ. ඒක ගත්ත වීරිය
කැප කිරීමෙන් මේක කරන්න ඕන. ඒ වගේම මේ වගේ කටයුතු කරනකොට ඒ මිත්‍රත්වය කියනක ලබන්න පුළුවන්. ඉතින් දැන් බොහොම ආසන්න කාලයක් නැතියෙන්නේ ඒ නිසා. අවසානයේදී මතත්තියාගන්ට යක්ෂයා මේ උතුම්මෝ ධර්මය පිළිගත්තා. ධර්මය පිළිගැන ඔබහන්සේ මේ මාකෙර අනුකම්පාවෙන් පැමිණිය. ඔබහන්සගේ ශ්‍රාවකයේ බවට පත්වෙනවා. මේ ධර්මය මම ගමින් ගමට නුවරින් නුවරට ප්‍රකාශ කරනවා. ස්වාමීන් ඔබහන්සේ ඔබහන්සේ මට මෙච්චර කාලයක් මගේ නුවණ කියන එක ප්‍රඥාව කියන එක වැහිල තිබුණා, අද තමයි විවෘත කරලා දුන්නේ. මෙච්චර කාලයක් වහල තිබුණා, වහබුදී ඇරල පෙන්නවා. මෙච්චර කාලයක් අඳුරේ හිටියා, අඳුරේ හිටපු මට ඔබහන්සේ ධර්මය දේශනා කළා. ඒ නිසා ඔබහන්සේගේ දහම් මඟ මං අනුගමනය කරනවා. ඔබහන්සේගේ ධර්ම මාර්ගයේ මං ගමන් කරනවා. මං ඔබහන්සේගේ ශ්‍රාවකයේ බවට පත් වෙනවා. ඔබහන්සේගේ ශ්‍රාවකයේ බවට පත් වෙනවා කියලා අවසානයේදී මේ යක්ෂයා උතුම් වූ ශ්‍රාවකයේ බවට පත් වුණා. ආරි මාර්ගය පිළිපන්න පුජ්ජලයේ බවට පත් වුණා. ඉතින් මෙතෙක් වෙලා මතක් කරේ යක්ෂයෙක් අතර බුදුහාමුදුරු හා යක්ෂයෙක් අතර ඇති වෙන සංවාදයේ කියන එක යකෙකුට බණ කිව්වට යක්කුවා ගිනි මිනිසුටත් මේක වටිනවා ඇත්තටම. එතන ධර්ම විශාලක ධර්ම පරාසයක් මේ සූත්‍රය විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මෙතෙක් වෙලා ඒ ධර්මය ශ්‍රවණය කළා. ධර්මය ශ්‍රවණය කළා. ඒ ශ්‍රවණය කිරීමෙන් ලබාගත්ත උදාර පුණ්‍ය ශක්තිය ලෝකපාලක දෙවියන්ට අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා. පින්වත් ඔබ හැම දෙනාගේ ඥාතීන්ට අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා. අප අපටත් මේ පින් අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා. දෙවියන්ටත් ඥාතීන්ටත් අපටත් සසර ජීවිතයේ පුරාම අපි ප්‍රාර්ථනා කරන දේ මොකද්ද? බුද්ධ ආදී උතුමන්ගේ, කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරුම ලැබේවා. ඒ වගේ මෙහි දහම් මණ්ඩපවල, දහම් සභාවල අපිට වාඩි වෙලා ඒ තථාගත දහම ශ්‍රවණය කිරීමට හැම වෙලාවකදීම අපට අවස්ථාව උදා වේවා. එසේ ධර්මයේ ඇසීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, අවබෝධ කිරීමෙන් කවදා හෝ දවසක මේ සසර දුකින් නිදහස්ව ලබන අමා මහ නිවනින් සැනසීම උදා කර ගැනීමට හේතු වාසනා වේවා කියලා හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි, මෙතෙක් වෙලා ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ධර්ම පරිස්කාර පූජා කිරීමෙන් සලසාගත් උදාර පුණ්‍ය ශක්තිය මා මුලින් මතක් කළ ආකාරයට ලෝකපාලක දෙවියෝ අනුමෝදන් වේවා. අපි වාරස්සා කරත්වා මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය රැකදිත්වා. අපගේ නමින් පරලෝසපත් වන අවසිරු ඥාතින්ට පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා. අපටත් මේ පින් එකාකාර හේතු වාසනා වීමෙන් දෙවියන්ටත් ඥාතින්ටත් අපි හැම දෙනාටත් තුම් මුණි වෙනින් සනසීම උදා කර ගැනීමට හේතු වාසනා වේවා කියලා සාදු කියලා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාට තිරුවන් සරණයි. සාදු සාදු සාදු. කුද්දකනිකායේ උරගවග්ගේ ආලවක සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී සුනේත්‍රාරාමාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජනීය ඇලිකේවිල ශීලානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා. තුනුරුවනේ ආශිර්වාදය සහ සියලුම දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට. අමතන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අපගේ ආගමික අංශයට. දුරකථන අංකය 0112 6971 40. මෙම ධර්මානුශාසනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත තැටියක් ඔබට අවශ්‍ය නම්
අමතන්න 0111 30 710 82 දුරකථනයට. සැදැහැවතුනි, ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.